සුරංග ලක්මල් කියන්නේ දැන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා. ඒ වගේම ශ්‍රී ලංකාව මෑත කාලේ ලබාගත් ජයග්‍රහණ පිටිපස්සෙ හිටු ප්‍රධාන පන්දු යවන්නෙක් තමයි ලක්මල් කියන්නේ. ලක්මල් එක පසුගිය දවසක රසපත්තරේ ආගියතරතුරු කතා කරලා තිබුණා. එතනදී ලක්මල් කියපු දේවල් වලින් කොටසක් තමයි අද අපි මේ වීඩියෝයෙන් ඉදිරිපත් කරන්නේ. ලක්මල්ගේ ගම පාසල වගේම ක්‍රිකට් වල මුල පුරපු විදිය ගැන ඔහු කියලා තිබුණේ මෙහෙම කතාවක්. තිස්සමහරමේ විලමුල්ල තමයි මගේ ගම. බස් එක යනවා නම් තිස්සමහරමේ ඉඳලා විනාඩි 20ක් විතර ගත වෙනවා. මුලින්ම ගියේ තිස්සමහරමේ තිස්සමහා විදුහලට. ඊට පස්සේ දෙබරවැව ජාතික පාසල. අවසානයේදී ගාල රිච්මන් විද්‍යාලයට ගියා. ක්‍රිකට් පිටියට පිවිසීම ගැන ලක්මල් කියන්නේ මෙහෙම කතාවක්. මුලින්ම අවුරුදු 15න් පහළ සංචිතයට කැඳවීමක් ලැබුණා 2002-2001 වගේ කාලයේදී. නමුත් මට ලියුම ලැබුණේ හවස තේරීම් තියෙනවා කියලා. ඒ කැඳවීමට අනුව මම කොළඹ ආවා. එනකොට තේරීම් කරලා ඉවරයි. ඒකම 2002-2001 වසරේදී දෙබරවැව ජාතික පාසල වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් ශූරතාවයේ දිනා ගන්නවා. ඒ සිදුවීම ජාතික තලයට එන්න මට ශක්තියක් වුණා. ගමේ පාසලේ දක්ෂතායක නගරයට එන ගමන ගැන ලක්මල් කියන්නේ මෙහෙම කතාවක්. 17න් පහළ තරගයකදී ගාල්ල රිච්මන් විද්‍යාලයට එරෙහිව මම එක ඉනිමකදී කල්ලු 8ක් දවා ගන්නවා. ඒක දැකලා රිච්මන් විද්‍යාලයේ පුහුණුකරුවාට කතා කළා රිච්මන් විද්‍යාලයට එන්න කියලා. ඊට කලිනුත් එහෙම එන්න කියලා කතා කරලා තිබුණා. කොළඹ පාසල් කීපයකනුත් මට එන්න කිව්වා. නමුත් මම හැදුණු පරිසරය වගේම ඒ කාලේ තිබ්බ තත්ත්වයත් එක්ක මම කැමති වුණේ නැහැ පාසල මාරු කරන්න. දෙමව්පියෝ සහ පාසලේ පුහුණුකරුවන් කැමති වුණෙත් නැහැ මාව නගරයට එවන්න. අන්තිමට මම රිච්මන් විද්‍යාලයට ආවා. පළවෙනි වසරේම මම කඩුලු 60ක් දවා ගත්තා. ඒ වසරේම මම වර්ණ දිනා ගත්තා. රිච්මන් විද්‍යාලයේ ක්‍රීඩා කළ අවුරුදු 3 හැම වසරකම මම කඩුලු 50ට වඩා ලබා ගත්තා. 2006-2007 මහින්ද විද්‍යාලයත් එක්ක තිබ්බ මහා ක්‍රිකට් තරගයේදී දක්ෂතම පන්දු යවන්නා වගේම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට සම්මාන ලැබුවා. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ සමග පැවති තරගයකදී අංක 9 පිතිකරු විදියට ඇවිල්ලා ශතකයක් ලබා ගත්තා. මොනතරම් වැඩපෙන්නුවත් 19 පාල කණ්ඩායමේ තැනක් හිමි නොවීම ගැන ලක්මාල්ට තවමත් තියෙන කලකිරීමක්. අන්තිම වසරෙත් මම මොනතරම් දස්කම් දක්වලා තිබුණත් 19 පහල එකම පුහුණු තරගයකටවත් මම තෝරාගත්තේ නැහැ. අඩුම ගානේ මගේ නම්වත් යෝජනා වෙලා තිබුණේ නැහැ. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. එදා තමයි මම හිතාගත්තේ කොහොම හරි ජාතික කණ්ඩායමන ක්‍රීඩා කරනවා කියලා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක මුලින්ම විදේශ සංචාරයක් යන්න ලැබුණු අවස්ථාව ගැනත් ලක්මාල්ට තියෙන හරි අපූරු මතකයක්. 2000 දකුණු අප්‍රිකානු සංචාරයක් තිබුණා අපේ ඒ කණ්ඩායමට. ඒකත් අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම සංචිතයේ හිටියේ නැහැ. අතුරුසිංහ සර් තමයි මට කතා කළේ ක්‍රීඩකේ කාබාදයට ලක් වෙලා ඒ වෙනුවට මම කණ්ඩායමට කැඳෙව්වා කියලා. හවස කිව්වා හෙට පුහුණු තරගයක් තියෙනවා ක්‍රීඩා කරන්න කියලා. ඒ පුහුණු තරගයේදී කඩලු පහක් අරගෙන තමයි මම දකුණු අප්‍රිකානු සංචාරයට එකතු වුණේ. තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගය ගැන ලක්මල් කියලා තියෙන මෙන්න මේ වගේ කතාවක්. මට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න අවුරුදු 2ක් විතර බලාගෙන ඉන්න වුණා. මගේ පළවෙනි ටෙස්ට් තරගය වුණේ 2010 ආර් ප්‍රේමදාස් ක්‍රීඩාංගණයේ පැවති තරගයක්. ඒ තරගයේ මම පළවෙනි ඉඳම කඩලු 2ක් දවා ගත්තා. එක් දින කණ්ඩායමේ අවස්ථාවක් හිමිවීමත් අහම්බයක් කියලා තමයි ලක්මල් කියන්නේ. ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. දිල්හාර ප්‍රනාන්දු ආබාධයට ලක් වුණ නිසා මාව ඉන්දියාවට කැඳෙව්වා. ගහන නෙවෙයි ඇත්තටම මම හිගියේ. ඒකම ලසිත් මාලිංග ආබාධ වුණ නිසා උදේ තමයි මට කිව්වේ අද ඔයා ක්‍රීඩා කරනවා කියලා. මේ විදිහට ගොඩක් දේවල් ගැන කතා කරන ලක්මල් තමන්ගේ ක්‍රිකට් අනාගතය ගැන කියන්නේ මෙහෙම කතාවක්. 2019 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරනවා. ඊට පස්සේ මගේ ශාරීරික යෝග්‍යතාවය බලලා ඉදිරියට ක්‍රීඩා කරනවද නැද්ද කියලා තීරණය කරනවා. මගේ උපරිම කාලය අවුරුදු 34ක් හෝ 35ක් තමයි. හැබැයි ඒක ශාරීරික යෝග්‍යතාවයේ තියෙනවා නම් විතරයි. ක්‍රීඩකෙක් විදිහට හැමදාම ක්‍රීඩා කරන්න මම ඇවිල්ලා නැහැ. මම කැමති නැහැ මාව එළවලු දානකම් ක්‍රිකට් ගහන්න. මම එහෙම ඉන්නේ නැහැ. අනික මම සල්ලි වලට නෙමෙයි ක්‍රිකට් ගැහුවේ. පොඩි කාලේ ක්‍රිකට් ගැහුවේ තාසාවට. දැන් ගහන්නේ තාසාවට. මම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් වලට ආසයි. මට අමාරු නම් කොච්චර සල්ලි ලැබුණත් මම තීරණය කරලා තියෙන්නේ අයින් වෙන්න. ලක්මල් වගේ තව දක්ෂයෝ කී දෙනෙක් කැලේම පිපිලා කැලේටම පරවෙලා යනවද? අපේ ක්‍රිකට් ලොක්කෝ ලක්මාගේ කතාව බලලවත් රට පුරා විසිරලා ඉන්න දක්ෂයෝ සයන් මොනවා හරි වැඩපිළිවෙලක් කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. ඔයා මේ වීඩියෝට කැමති නම් thumbs up කරන්නත්, ඔයාගේ යහළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.